කොටුව දුම්රියපළ ආසන්නයේදී අපි ආරම්භ කරන රටපුරා බෙදාහරින අත්පත්‍රිකා බෙදාහරීමේ වැඩසටහනක ආරම්භක පියවර සනිටුවන් කරනවා 17 වෙනිදා. ඊට පස්සේ 18 වෙනිදා රටපුරාම 17 වෙනිදා අපි කොටුවෙන් ආරම්භ කරන මේ වැඩපිළිවෙල 18 වෙනිදා මුළු රටපුරාම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 19 වෙනිදා රාත්‍රිය අපි මුළු දිවයිනම ආවරණය වෙන පරිදි උතුරු නැගෙනහිරත් ඇතුළුව පෝස්ටර් ව්‍යාපාරයක් මේ සම්බන්ධයෙන් මේ වෙළඳ ගිවිසුම එපා කියන එක සිංගප්පූරු ගිවිසුම පරාජය කිරීම සම්බන්ධයෙන් රටම දැනුවත් කරන පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරන බලාපොරොත්තු වෙන 22 වෙනිදා ජනාධිපතිතුමා වෙත මේක බාර දෙන්න කලින්. ඊට අමතරව අපි රට සුරකින ජනපෞර විදියට පවත්වන මහා පළවෙනි මහා සමුළුව දිවයිනේ සියලුම නියෝජිතව තෙන්ට ඇවිල්ලා කොළඹ නගරයේ ආශ්‍රිතව ඔක්තෝබර් මාසේ මුල් සතිය ඇතුළත බොහෝ විට ඔක්තෝබර් 2 වෙනිදා පැවැත්වීමට නියමිතයි. මේ සියලු කටයුතු අද දවස තුළ අපි එකලස් කරගන්න අපිට පුළුවන් වුණා, පිළියෙල කරගන්න පුළුවන් වුණා. ඒ හරහා අපි රටට දෙන පණිවිඩය තමයි මේ දක්වා මේ ගිවිසුම අත්සන් කරපු අයටවත් බැරි වෙලා තියෙනවා. මේ හරහා රටට වෙන වාසිය මොකද්ද කියලා තහවුරු කරන්න. ඒ අනුව රට ඉදිරි ඔප්පු වෙලා ඉවරයි මේ ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් කියන එක. ඒතොර ඒ සම්බන්ධයෙන් අපි වෙනමම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් මේ ගිවිසුම ජනතා විරෝධී ගිවිසුමක් කියන එක අද දවසේ ඔප්පු වෙලා හමාරයි. ඒ නිසා තමයි මේක අපි අර්ථ දැක්වුවේ 1815 ගිවිසුමටත් වඩා භයානක ගිවිසුමක් කියලා. මොකද 1815 ගිවිසුම අත්සන් කරනකොට අපි දැනගෙන හිටියේ අපි අපේ රට සුද්ධට යටත් වෙන්නේ කියලා. නමුත් මේ සිංගප්පූරු ගිවිසුම හරහා අපිට අද වෙනකන් අපිට හොයාගන්න බැහැ අපි රටත් නොවෙන්නේ මොන ජාතියටද කියලා. ඒ නිසා මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම අපේ රටේ ස්වාධීනත්වයේ පාවා දෙන ගිවිසුමක් නිසා මේ ගිවිසුම පරාජය කිරීම සඳහා අපිට රජයේ වෛන්දාරින් සංගමයේ විදිහට මේ රට සුරකින ජනපෞර විදිහට අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි කැප වෙනවායි කියන එක මේ මොහොතේ ප්‍රකාශ කරන්න.